අධ්‍යාපන අමාත්‍යාංශය ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය හා එක්ව පාසල් ජනමාධ්‍ය සංගම් සවිබල ගැන්වීම සඳහා සංවිධානය කරන මාධ්‍ය ප්‍රදීප වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් ගම්පොළ වික්‍රමබාහු මධ්‍ය විද්‍යාලයේදී ඉතා සාර්ථකව පැවැත්ුණා. සියලු ජාතීන් නියෝජනය කරමින් පාසල් දරු දැරියන් විසින් පැවැත් වූ නර්තනයන්ද සමගින් විශේෂ ආරාධිත අමුත්තන් වැඩමුළුව සඳහා කැඳවාගෙන ආවා. ගම්පොළ ශාන්ත ඇන්ඩ්‍රූ විදුහලේ සිසුවියන් වැඩමුළුව සඳහා විශේෂ කොහොම හරි අපි සන්නිවේදනය කරද්දී අපිට පුළුවන් වෙන්න ඕනේ අනෙක් ඉන්ද්‍රිය අකර්මන්නේ කරලා අපේ සන්නිවේදනයට මුල් තැන ලබා ගන්න. ඒක පළවෙනි කාරණේ. දෙවෙනි එක තමයි මං කිව්වා කනට ඇහෙන්න කතා කරන්න කියලා. කට හඬ යහපත් සන්නිවේදකෙක් නම් එයාගේ කට හඬ ප්‍රබල විය යුතුයි. කට හඬ ප්‍රබල වෙන්න නම් පළවෙනි එක උච්චාරණය නිවැරදි විය යුතුයි. දැන් කොහොමද උච්චාරණය හදාගන්නේ? දැන් මේ මාධ්‍ය භාර ආචාර මහත්තුරු මේක කියලා දීලා ඇති මහත්මියන් අම්මෑණිවරු පියවරු කියලා දීලා ඇති. හැබැයි මං පොඩ්ඩක් ආයේ මුලට යනවා. අපි උච්චාරණය කරනකොට සිංහල භාෂාවයි ඉංග්‍රීසි භාෂාවයි මේ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා සයිලන්ට් අක්ෂර. සයිකොලොජි කියලා ලියන්නේ පී වලින්. පසයිකොලොජි කියලා කියන්නේ නැහැ. බියුටි බට් වුණාට පියුටි පට් නෙවෙයි. හැබැයි සිංහලේ හැම අකුරටම අනන්‍ය ශබ්දයක් තියෙනවා. ඉංග්‍රීසි භාෂාවේ ඒ අකුර ගන්න ඒ අකුරෙන් පටන් ගන්න වචනවල ආ ශබ්දය තියෙනවා, ඈ ශබ්දය තියෙනවා, ආ ශබ්දය තියෙනවා, එක එක විදිහට. හැබැයි සිංහල භාෂාවේ හැම අකුරකටම අනන්‍ය ශබ්දයක් තියෙනවා. දැන් අපි නයනු දෙකක් තියෙනවනේ. අපි මේ නයනු දෙක ගැන පොඩ්ඩක් බලමු දෙක වෙනසක් තියෙනවද කියලා. නයා කියලා කිව්වහම මොන නයන්නේද? ඈ? දන්තජ. නිකං නයන්න. දැන් සිංහල භාෂාවේ මුර්ධජ නයන්නෙන් පටන් ගන්න වචන කීයක් තියෙනවද? එකයිද? එකයි. එකයි කියන අත උසන්. ෂුවර් නෑ වගේ. හරි පල්ලය දාන්න. ඊට වැඩිය තියෙනවා කියන අත උසන්. මං අත උස්සනවා. තව වචනයක් තියෙනවා. නහ කියලා වචනයක් තියෙනවා. සුමංගල ශබ්ද කෝෂේ. නහ කියන්නේ බල්ලට. සමහර බල්ලෝ කියන දේ නාහන නිසාද දන්නේ නෑ. හැබැයි දැන් බල්ලු නහ කිව්වට දන්නේ නැහැ. ඒක නිසා ඒක වැඩක් නැහැ. දැන් ඒක අභාවයට යන වචනයක්. හැබැයි වචන දෙකක් තියෙනවා. දැන් අර ණය අපි කියපු. ඒ ණය එනවා කියලා කියන්න ණයක් ඉල්ලන්න කියන්න බලන්න. ණය එනවා ණයක් ඉල්ලන්න කියන්න. දැන් මේ දිව හැසිරෙන හැටි බලන්න. ණය ණයක් ණය ණයක් නයා නයක් හරි කියන්න.
දැන් මුර්ධජනයන ණයට දාලා අනිත් ණයන දාන ණයට දාලා කියන්න බාට පුළුවන්ද කියලා? ණය කෙනා ණය කියන්න බා. ණය කෙනා ණය කියලා කියන්න බෑ. මුර්ධජ කියන්නේ මුදුනෙන් උපදින, ඒ අකුර උපදින්නේ මුදුනෙන්. තාලුජ කියන්නේ තල්ලෙන් උපදින, ඒක උපදින්නේ තල්ලෙන්. දන්තජ කියන්නේ දතින්, ඒක දත නැතුව ශබ්ද කරන්න බෑ. කල්තජ කියන්නේ උගුරෙන්, ඒක උගුරෙන් ශබ්ද කරන්න. ටෙලිවිෂන් පැත්තෙන් බැලුවොත් ITN එකත් ජාතික රූපවාහිනියත් ඒකට අපි කියන වචනයක් පබ්ලික් සර්විස් බ්‍රෝඩ්කාස්ටින් කියලා ජනසේවා සංනිවේදනය කියලා ජනසේවා සංනිවේදනය කරලා අනිත් සියලුම පෞද්ගලික නාලිකා වාණිජ නැත්තම් කමර්ෂල් ස්ටේෂන්ස් කියලා අපි හඳුන්වනවා ලෝකයේ හැම රටකම ඒ තත්ත්වේ එහෙමයි අනිත් එක ටෙලිවිෂන් පවත්වාගෙන යන අර මං කියපු විදිහට විශාල වියදමක් යන නිසා සල්ලි හම්බ කරන්න ඕනේ ටෙලිවිෂන් සේවාවල් පවත්වාගෙන යන ඔබට වැඩසටහන් දෙන්න. ඉස්සර කාලේ තිබුණා කාලෙකට ඉස්සෙල්ලා වැඩසටහන් ලබා ගන්න වැඩසටහන් ඔබට ලබා ගන්න නිකම්ම බෑ බලපත්‍රයක් තිබුණා. ලංකාවට ටෙලිවිෂන් ආරම්භ කරලා දුන්න කාලේ සමහර ටීචර්ස්ලාට එහෙමනම් මතක ඇති ගුරු මහත්ම මහත්මීන්ට ටෙලිවිෂන් ගෙදර නිකන් තියාගෙන ඉන්න බෑ ඒක වුණොත් දඩයක් ගහන භාණ්ඩයක් බවට තිබුණේ බලපත්‍ර ගාස්තුවක් අය කරා වර්ණ රූපවාහිනියකට රුපියල් 250කුත් කළු සුදු රූපවාහිනියකට රුපියල් 150කුත් අය කරා ඒ වැඩසටහන් නිෂ්පාදනය කිරීමට යන වියදම යම් ප්‍රමාණයකට ආවරණය කරගන්න. නමුත් ඒක 1998 අවුරුද්දේදී අහෝසි කළා. එයින් පසුව ලංකාවේ තියෙන සේනම රූපවාහිනී නාලිකාවලට සිද්ධ වෙලා තියෙනවා ගුවන් කාලය අලෙවි කරන්න. අපි කරන්නේ ගුවන් කාලය අලෙවි කිරීමක්. ඒ අලෙවි කිරීමෙන් ලැබෙන මුදලින් තමයි සියලුම ටෙලිවිෂන් සේවාවන් නඩත්තු කරන්නේ. මම ඉදිරිපත් කරන්නේ ඕගොල්ලා හැමදාමත් දැකලා තියෙන නමුත් ඕගොල්ලා සමහරට මේකේ අභ්‍යන්තරයේ හරියටම මොකද්ද මේ වෙන්නේ කියන දන්නේ නැති ශේෂ්ත්‍රයක්. මොකද්ද මේ සංස්කරණය? මේක තියෙනවා අපිට සංස්කරණය කිව්වම අපි රචනාවක් ලිව්වත් ඒකේ සංස්කරණයක් තියෙනවා. ඒ ලිඛිත භාෂාවේ සංස්කරණ තියෙනවා. ඒ වගේම ශබ්දයේ සංස්කරණය තියෙනවා. වීඩියෝ එකේ සංස්කරණය තියෙනවා. හරි. ඕගොල්ලෝ මේ සංස්කරණය දැක්කද? දැකලා තියෙනවද? හයියෙන් සද්ද කරලා කතා කරන්න ඕනේ නෑ. මේ දකින්නේ මොකද්ද? අපි ක්ලෝස් අප් එකක් පෙන්නවා ඊළඟට මිඩ් ෂොට් එකක් පෙන්නවා දැන් මම මේ කතා කර කර ඉන්න වෙලාවේ මගේ රූපේ මේකේ පෙන්නවා විෂුවල් එක දැන් කාවද පේන්නේ ඕගොල්ලන් ඊට පස්සේ ආපහු මාව ගන්න පුළුවන් ඒ මොකද්ද ඕගොල්ලෝ දකින්නේ මේ රූප වායනෙත් කරන්නේ ඕක චිත්‍රපටයකත් කරන්නේ ඕක ඕක තමයි ඇත්තටම සංස්කරණය කියලා කියන්නේ සංස්කරණයේ එක් අවස්ථාවක් මේ සජීවී සංස්කරණයක් කරන්න. මේකට අපි කියනවා විෂන් මික්සින් කියලා.
මේ රූපය අපි මික්ස් කර කර පෙන්නන ඕගොල්ලන්ට එකපාරක් ඕගොල්ලෝ පේනවා ඊට පස්සේ අපිව පේනවා ඕක තමයි අර මුලදී අපි හසන්ත මහත්මයා අපිට කිව්වේ ක්ලෝස් අප් ලොง ෂොට් මිඩ් ෂොට් කියන එකෙන් ඕගොල්ලන්ට ඕක පැහැදිලි වෙයි මම මේකත් එක්ක යනකොට අපි ඇත්තට මේ සංස්කරණය කියන්නේ මොකද්ද කියන එක මට කියන තව කා ඕගොල්ල ළඟ ජංගම මෙතන මේ අපේ ගුරු භවතුන් හිටියට ප්‍රශ්නයක් නැහැ ජංගම දුරතකත්වන පාවිච්චි කරන දරුවන් අත උස්ස ඒකේ ඕගොල්ලා සෙල්ෆි අරන් තියන අය අත උස්ස ඒතර ඒ සෙල්ෆි අරගෙන ඕගොල්ලේ දුරකතනේම තියාගෙන සමහර වෙලාවට පොඩි 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 වෙනස්කම් කරනව නේද සොෆ්ට්වෙයා දාගෙන එහෙම කළා තියන අත උස්ස ඉතින් දැන් මං අහපු උතර ඕගොල්ලා මෙච්චර කල් කරලා තියෙන්නේ ඔය සංස්කරණය කියන එක තමයි එඩිටින් කියන එක තමයි වැඩමුළුව සඳහා සහභාගී වූ දරුදැකියන් සඳහා වටිනා සහතික පත්‍රයක්ද මෙහිදී පිරිනමනු ලැබුවා. මෙම වැඩමුළුව තුළින් මාධ්‍ය ශාස්ත්‍රයට සම්බන්ධ විවිධ ඉසව් පිළිබඳව තමන් දැනුම් සම්භාරයක් ලබාගත් බව වැඩමුළුවට සහභාගී වූ සිසු දරුදැරියන් සහ ගුරු භවතුන් පවසා සිටියා. අද දවසේ අපේ ජීවිතයට අපි ගොඩක් දේවල් ලබා ගත්තා. ඒ වෙනුවෙන් ITN මාධ්‍ය ජාලයේ සියලුම නිලධාරි මණ්ඩලයට ශුද්ධ සිත විද්‍යාලයේ අප සියලු දෙනාගේ ස්තුතිය පුද කර සිටිනවා. අද දවසේ අපි ඒ කියන්නේ මාධ්‍ය පිළිබඳව හුඟක් දේවල් කරුණු ඉගෙන ගත්තා. ඒ වගේ අපේ අනාගතය කොහොමද දියුණු කරගන්නේ අපිට හරියන රස්සාව මොකද්ද කියලා අපි මාධ්‍ය විෂය පිළිබඳව හුඟක් ඉගෙන ගත්තා. ඒ වගේම තමයි අපි ඉස්කෝලෙන් ITN ආයතනයට හදපිරි ස්තුතිය පුද කරගන්න. ඔව් මේ අද අපි ගොඩක් අත්දැකීම් ලබා ගත්තා අපේ ජීවිතේ දියුණු කරගන්න විදිහ අපි දැනගත්තා අපිට රස්සාවක් තෝරගන්නේ කොහොමද කියලා අපි දැනගත්තා ඒ වෙනුවෙන් මේ මහනුවර පළාත් දිස්ත්‍රික්ක වෙනුවෙන්ම හදපිරි ස්තුති ITN මාධ්‍ය ජාලයට පුද කර සිටිනවා සාමාන්‍යයෙන් නැත්තම කියනවා නම් මේ දැන් අපි රාජ්‍ය මාධ්‍ය නැත්තම් රාජ්‍ය ආයතනයක් යමක් කරනකොට අපි ඒකේ මේ කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් යමක් අපි හිතනවා වැඩක් වෙන්නේ නැති වෙයි. එහෙම එකක් තියෙනවා ඇත්තම කිව්වොනා. හැබැයි දැන් අද නම් ඒ මතය සම්පූර්ණයෙන් වෙනස් වුණා. ඒ කියන්නේ ඇත්තරම මම නම් පුදුමාකාර විදිහට සතුටු වුණා. විශේෂයෙන් හසන්ත මහත්මයාගේ වැඩසටහනත් එක්ක එතුමා ලොකු දෙයක් අපිට දුන්නා. ඉතින් බොහොම ස්තුතියි ITN ආයතනයට. අධ්‍යාපන අමාත්‍යංශයත් ITN නාලිකාවත් විසින් සංවිධානය කරන ලබන මාධ්‍ය ප්‍රදීප වැඩසටහන මාධ්‍ය කියන දේ අපිට දැනුම ලබා දුන්නා. මාධ්‍යෙන් මාධ්‍ය සුළුල් තැන් අපිට ලබා දුන්නා. මාධ්‍ය කියන්නේ මොකද්ද කියලා දැනගන්න ලැබුණා. ඉතින් මාධ්‍ය ගැන දැනගන්න ලැබිච්ච එක ගැන සතුට වෙනවා. ඇත්තටම සතුටුයි අපි වගේ ළමයි ගැන මෙහෙම මාධ්‍ය වැඩසටහනක් කරනු ගැන මාධ්‍ය ගැන අපිට දැනගන්න ලැබෙන එක ඉතාමත් සතුට වෙනවා. මාධ්‍ය ප්‍රදීප වැඩසටහනෙන් තිරේ පිටුපස තිරේ ඉදිරිපස තියෙන හැම දෙයක් ගැනම කියලා දෙන එක ගැන ගොඩක් සතුට වෙන අතිවිශිෂ්ටයි. වැඩසටහන ඉතාමත් සාර්ථකයි. මොකද අපි වගේ ස්කෝල වලට මේ වගේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ වගේ ළමයින්ට වගේම තවත් ඉන්නේ වගේ ළමයි ටිකක් අපිට සහභාගි කරන්න තිබ්බනම් තව හොඳයි කියලා තමයි මට කියන්නේ. ඇත්තට හොඳයි සංවේදනය ගැන අපිටත් දැනුවත් දැන් මේ හම්බ වුණා. තවත් මේ විදිහ වැඩසටහන් කරන ලෙස ඉල්ලා සිටිනවා. මේක නම් තාමත් හොඳ වැඩසටහනක් අපි ජීවිතේවල ලබලා නැති අත්දැකීම් මේකෙන් ලැබුවා. ඇත්තටම හොඳ වැඩසටහනක් දැකපු දේවල් නැති දේවල් දැනගත්තා. මේ වගේ වැඩසටහන් කරගෙන යන්න ඉල්ලා සිටිනවා. අලුත් තාක්ෂණය ගැන ඉගෙන ගත්තා මේ වැඩසටහන වගේින් අලුතින් චිත්‍රපටි හදන විදිය ෆොටෝ එඩිටින් වගේ දේවල් ගැන ඉගෙන ගත්තා. හොඳයි මේ වැඩසටහන මේ වගේ ඉදිරියටත් මේ වැඩසටහන් කරයි කියලා බාර වැඩසටහන ගොඩක් හොඳයි ඉදිරියටත් මේ වගේ වැඩසටහන අපිට ගේන්න කියලා ඉල්ලා සිටිනවා. ඉතාම හොඳ වැඩසටහන සංවේදනය ගැන විස්තර දැනගත්තා. තව ඉදිරියට මේ වගේ වැඩසටහන කරන්න ඉල්ලා සිටිනවා. හොඳ වැඩසටහනක් හොඳ දැනුමක් ලබා ගත්තා. හොඳ වැඩසටහනක් මාධ්‍යෙන් ඉදිරියට යනවා නම් මාධ්‍ය වෘත්තිකයෙක් වෙන්න ගොඩක් දැනුමක් ලබා ගන්න පුළුවන්. ගොඩක් හොඳ වැඩසටහනක් නිවේදිකාවක් වෙන්න වචන උච්චාරණය කරනදීම හොඳ දෙයක් දැනගන්න. අපි කතා කරන්නේ මේ නූතන යුගයේ පහළ වෙච්ච විශේෂයෙන්ම මනුස්ස ජීවිතයට බලපාපු මේ සංහතික මාධ්‍ය ව්‍යාප්තිය ගැන. ඊට කලින් අපි අවශ්‍ය වෙන මේ
මේ අපි මේ සංහතික මාධ්‍ය නැත්තම් මේ මෑස් මීඩියා කියනකොට මේ මෑස් කියන අය කවුද කියන එක කවුද මෑස් කියලා කියන්නේ අපි විශේෂණයක් විදිහට පාවිච්චි කරන්නේ නැත්ත වශයෙන්ම මේ මෑස් කියන එක ඒතොර දැන්ට අපි කිව්වා එකට දැන්ට අපි සිංහලෙන් ජන කියන වචන පාවිච්චි කරනවා නමුත් යුරෝපයේ මේකට මෑස් කියලා කියන්නේ ඒතොර ලතින් වචනේ මෑස් කියලා කියන්නේ ස්කන්ධය කියන එක කියන යම්කිසි එක ගොනුවක් එකට රාසි භූත වෙච්ච එකට ඒකාබද්ධ වෙච්ච එකට ගොනු වෙච්ච දෙවැන්ත ස්කන්ධයක්. එතකොට භෞතික විද්‍යාව ස්කන්ධ කිව්වම පැහැදිලි පෘථුවේ ස්කන්ධය ආදි වශයෙන්. නමුත් දැන් මෙතන සමාජයක් ගැන කතා කරනකොට මිනිස් ස්කන්ධයක්, මානව ස්කන්ධයක්, ජන ස්කන්ධයක්. එතකොට ඒක පුද්ගලින් නෙමෙයි ඇත්ත වශයෙන්ම. ඒක වෙන ගුණයක්, වෙන තත්වයක් ඇත්ත වශයෙන්ම. එතකොට ඒක බිහි වෙන්නේ නූතන යුගයේදී. මධ්‍යතන යුගයේ මේක තිබුණේ නැහැ. පුරාතන යුගයේ මේක තිබුණෙත් නැහැ ඇත්ත වශයෙන්ම. ඒතර මේ මෙන්න මේ මෑසස්ලට එහෙම නැත්නම් මේ අපි කියන මේ සංහතිකයින් මේ මෑසස්ලා හැඳින්වීම සඳහා අපි පරණ විදිහට පාවිච්චි කරන ජන කියන වචනය, ඒ ජන කියන වචනය ඇත්ත වශයෙන්ම අපි කලින් කිව්වා වගේ ඒ අදහස ඒ ආකාරයෙන්ම සූචනය වෙන්නේ නැහැ. ඒ ආකාරයෙන්ම ප්‍රකාශයටපත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒකට අවශ්‍ය වෙන අලුත් වචනයක්. ඒ අලුත් වචනේ තමයි අපි කිව්වර රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව ඔස්සේ මේ සංහතික කියන එක. දැන් සංහතික කියන අපි කියනවා මානව සංහතිය, සත්ව සංහතිය. කියන්නේ සියල්ලම සියලුම ඔක්කොම එකට ගොනු කරලා අරගෙන එකට ඒකාබද්ධ කරලා අරගෙන. ඒතර අන්න එකට කියන සංහතියක් කියලා. ඒ කියන්නේ මෑස් කියලා. එතකොට මේක යුරෝපයේ පහළ වෙන්නේ ඇත්ත වශයෙන්ම කාර්ම විප්ලවයෙන් පස්සේ. මොකද කාර්ම විප්ලවයෙන් පස්සේ වෙන්නේ කාර්ම විප්ලවයට කලින් යුරෝපයේ නගර තිබුණේ නැහැ. මේ වර්තමානාර්ථයෙන් ග්‍රාමීය ප්‍රදේශ තිබුණේ ගම කියන එක තිබුණේ. ගම කියන අර්ථය කියන්නේ ඒවා තිබුණේ. එතකොට කාර්ම විප්ලවය වුණාට පස්සේ ගම්වල හිටපු මිනිස්සු විශාල විදියට වැඩ කරන මිනිස්සු විතර නෙමෙයි කාන්තාවන් ළමයින් පවා නගරවලට අලුත් නගරවලට එන්න පටන් ගත්තා. එතකොට නගරවල විශාල විදියට ජනාකීර්ණ වෙන්න පටන් ගත්තා. එතකොට මේ නගරවල කර්මාන්ත බිහිවලා ඒවා වැඩ කරන්න පටන් ගත්තා. ඒවත් එක්ක තමයි නගර ජනාකීර්ණ වෙලා නගර තුල අර ගමෙන් ආපු මිනිස්සු ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු එක්ක ජීවත් වෙන්න පටන් ගන්න. ඒගොල්ලන්ට පොදු පාසුකම් දෙන්න අවශ්‍යයි. ඒගොල්ලන්ගේ ප්‍රශ්න දිහා බලන්න අවශ්‍යයි. එකිනෙක අඳුරන්නේ නැහැ. එතකොට කලින් සංනිවේදනය කරගත්ත විදිහ දැන්ටත් මේකට සංනිවේදනය කරගන්න විදියක් නැහැ. මොකද කලින් පුද්ගලික විදිහෙන් කතා කරා දැන් බෑ විශාල ජනස්කන්ධයක්. අන්න එතකොට අන්න ඒ අවස්ථාව නිසා තමයි බිහි වුණේ පොදු තාක්ෂණික පද්ධති උදාහරණයක් පුවත්පත. පසුකාලීන ගුවන් විදුලිය රූපවාහිනී. ඒ කියන්නේ අර දෙවැන්ත ජනස්කන්ධයට මෑසස්ලට එහෙම නැත්නම් අපි කියන්නේ සංහතිකයින්ට තොරතුරු විනෝදාස්වාදයේ එතනින් ගියා මේගොල්ලන්ට අවශ්‍ය කරන අවයිකලන් අවශ්‍යතාවයන් මේවා ඉෂ්ට කිරීම සඳහා අර කලින් සාම්ප්‍රදායික සමාජයේ තිබුණා වගේ අර අපි කියන අර පෝක් මීඩියා අපි කියන්නේ ජන කලා ජන නැටුම් ජන ජන නාට්‍ය ඒවෙන් කරන්න නොහැකි ඇත්ත වශයෙන් ප්‍රමාණවත් නැහැ ඒවා. ඒ නිසා අවශ්‍ය වුණා මේ අලුත් තාක්ෂණික මාධ්‍ය. මොකද අති විශාල ජනස්කන්ධයකට නාමන්ත්‍රණය කරන්න. ඒ නිසා තමයි මේ තාක්ෂණික මෙවලම වර්ධනය වෙන්න පටන් ගත්තේ. අන්න ඒ අනුව තමයි මේ මෑසස්ලා බිහි වෙලා ඒ මෑසස්ලා පාලනය කිරීම සඳහා මෑසස්ලට තොරතුරු දැනුම් දීම සඳහා මෑසස්ලට අවට ලෝකයේ සිදුවෙන වෙනස්කම් හඳුන්වා දීම සඳහා තමයි මේ මෑස් මීඩියා එහෙම නැත්නම් මේ පුවත්පත් ගුවන් විදුලිය පසුකාලීන රූපවාහිනිය ආදී බිහි වුණේ. මෙන්න මේ ආකාරයට තමයි මේ මෑස් මීඩියා බිහි වෙන්නේ.